දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ ප්‍රධානතම් බලකඳූරූුණේ සෝවියට ටුසිය අවසහ ඇමරිකානු එක්සත් ජනපදයයි මේ රටවල් දෙකටම අවශ්‍ය වනේ තම රට අනෙකරටට වඩා යුදධමය හා තාක්ෂණය අතින් ඉදිරිය සිටින බව පෙන්නීමටයි. ගුවනේ ගොඩබිම හා සයිුරයේ තම බලය වැඩිකර ගැනීමට මෙම දෙපර්ශවයටම අවශ්‍ය වුණ එතනින් නොනවැති සඳතරණය දැක්කාම මෙම බලාරගලයේ දිව යනවා. මෙම අරගලයේ යුදධමය පැතිකඩ කෙසේවුවත් විද්‍යාව තාක්ෂණය වෙනුවෙන් රටවල් දෙකෙෙන්ම මානවර්ගයාගේ දැන්ම පුළුල් කිරීමට විශාල මෙයක් ඉටු කරා. එලෙස සිදු කරනලාද විද්‍යාත්ක ගවේෂණයන් අතරින් සෝවේ් ෘුසිියාව හා ඇමෙරිකා විසින් එක්දස් නමසිය පණස්නමයේදී සිදුකරන ලැබූ ඇන්ටාර්ටිකා තරණය කිරීම හඳුන්න පුළුවන්. ඇන්ටර්ිකා මාධ්‍යීපේ පීට ඇත්තේ පෘත්විගෝලයේ දක්ෂණ ද්‍රවයේ. මේ මනුෂ්‍යවාෂයෙන් තොරව වූුවක් ඒ ඇති අතිික සීතල හා සුළඟ වගේම සම්පූර්ණ ගොඩබිමම වසාගෙන තිබෙන හිමනිසා මනුෂ්‍යයන්ට එහි වාසය කිරීම අපහස වනාා පෘසියා විසින් එක්දාස් නමසේ පනස් පහේදී ඇන්ටර්ටිකා ගවේෂණයක් ආරම්භ කරනවා මෙහිදී ඔවුන් විසින් මියෝර්ණි නම් කඳවුරක් එහි ස්ථාපිත කරනවා ඔවුන්ට ගොඩබිීම ඇතුළුට වීමට කඳුරක් අවශ්‍යවෙනවා. එය අනු එක්දාස් නමුසේ පණස් හයේදී නැවතවරක් ෘසියා අනුවන් විසින් ගවේෂණයක් දියත් කරනවා මේ ගවේෂණය අරමුණවන්නේ ගොඩබිම ඇතුළටවීමට කඳවුරක් ඉදිකිරීමටයි. මේ මියෝනි කඳවුරයේ සිට සඇතපුම් අටසිය හැත්හායක් ඈතින් ඔවුන් විසින් සැලසුම් කරනවා. නමුත් එතරම් දුරක් කහිීමමාතින් කඳවුරක් ඉදිකිරීම සඳහා අශ්‍ය මුදුරව රැගෙනයාමය ගැටලුවක් පැරනගෙනවා. මෙයට විසිඳමක් ලෙස ඔවුන් විසින් එකල සෝවවිට් හමුදා විසින් භාවිතා කරන ලද AATT යුදරතේ භාවිතා කරනවා. මෙම රතේ නිර්මාණය කරන ලද්දී T 34ෝ යුදටයන් කිය සුළු වෙනස්කම් කීපයක් කිරිම් මගෙනු. ඒ ලොරිරථයක බොඩියක් T34ෝ යුදරථයක එලබුම් කොටසට සවිකිරීම මගින්. මෙම රතවලට ඇන්ටාර්ටික ගවශණයේදී විධ ගැටලුුවලට මුහුණදීමට සිදුව වුණා ක්ෂණයකින් ඇතිවන හිම කුණටුවල සුළගේ වේගේ ප කිලෝමිට සීියට වඩා වැඩි වුුණා. එමෙන්ම සියල්සිී සංසයක රන්න තිස්තුන දක්වා උසනත්වය පහළ වැටීම නිසාAT රතවලට භාවිතා කළ ඩීසල් මිදෙන්න්නට වුණා මෙම තවදුරුටත් රට ඇතුළට යාමේ දී මුදුමට්ට මේ සිට ඇති උස මේටර තුන්දා දක්වා හිලගිය නිසා වයිගෝයේ ඔක්ෂිජම්පජි සතේ ඉතා අඩු බැවින් 80ට අත්වල එන්ජිං වලට ඉඳදන දාහනෙට ප්‍රමාණහත් ඔක්සිජන් නොලැබු නිසා ඒවා ක්‍රියාත්ම කිරීමට අපාසු වූවා. මේ ගැටලු නි උන්ට ඇන්ටාර්ටිකා මාධ්‍යීපය තුළ ගවේශණ කටයුතු සිදුග්‍රගනයාමට මේ සඳහාම නිර්මාණය කරන ලද හිමයානයක අව්‍යතාවේ තදින් දැනවා. යන ඔුන් සින් පසුග චරිකාවලින් ලබාගත් අත්දැගම්ද කැටිකර නවීකරණය කරන ලද හිමය අත්‍රාවක් නිර්මාණය කරනු ලබනවා. මේදී ඔවුන් විසින් විශේෂ කරුණ කහිපයක් පිළිබඳ විශේෂවදාානයක් යෙමු කළා. එන්ටාර්ටිකාේ කටු කාලගුණේ හා දේශගුණන තත්යන්ට වරොත්තුදීම හැකියාව හිමේ අත්‍රා තුළු ගමන් කරනු මගන්ගේ සැපපාසුව විශාල බරක් ඇදැගෙනයාමට ඇති හැකියාව ස්වාධීන ලෙස ක්‍රියාත්මක වීමට ඇති හැකියාව. මෙ මේ අතාවව සැසුම්ර නිර්මාය කිීමට ඉංජිනරුවට ලබාදී තිබුණේ මාහසතුනක කෙටිකාලයක් එම කාලය තුළ මෙම රථය ඉදිකිරීම සාර්ථක ලෙස ඉුකිරීමට සෝවියෙට් ඉජනරුවන් සමත්ෙනවා මෙහිී ඔවන් පෙර ගවේෂණ කටයුතු සඳහා යොදාගත් 80 ලොරයතම මෙහි පාදම ලෙසට යොදා ගන්නවා මේ රතයට වඩා ඉගින්හ පලින් වැඩිය අතර හිම මත හොඳ ගර්ෂණයක් පවත්තා ගැනීමට රෝධවල පල වැඩිකර ඇත. එමම රතය තුළ ක්ෂණත්වය පිටතට යම වැලැක්කීම සඳහා ස්ථර අටකින් යුත් නයිලෝන් වලින් මෙහි බධ නිර්මාණය කර ඇත. මෙහහි ඉන්ිම පිට ඇත්තේ රියදුරු කුටිය තුළ නිසා එහි අලුත් අඩිය කටයුතු රතය තුළ සිටම සිදු ක හැක. ොවිට් ඉංජනරුවන්ගේ හන්සය ප්‍රතිඵලයක් ලෙස කාකෝව චංකා හිමයාත්‍රාව උපත ලබනවා මෙහි අට දෙනකුට පහන්සුවෙන් නිදාගත හැකි කාමරයක් වැසිකිලියක් හා කුඩා කුස්සියක් ගබඩාකාමරයක් යන පහසුකම් වලින් සමන්විත වෙනවා කෝ චංකා හිම අත්‍ර අව දිගිින් මීටර අටයි දෙසම පහක් පලලිින් මීටර තුනදසම පහක් උසින් මීටර හතරක් සාමාන්‍ය වේගේ 5ැ කිලෝමී විස්සක් සම්පූර්ණ රතේ බර කිලෝග්‍රෑම් තිස් පන්දාහක් ඇදගෙනයාහැකි බර ටොන් හැටක් මෙහිවාහාලෙහි පිට නැරඹීමට හැකිලෙස වීදුරුවලින් සැදුම්ලත් කවුලුවකින් සමන්විතයි. ඇතුළ තූෂණත්වය පාලනය කිරීම සඳහා විදුලි හිටට සවිකර ඇත. පිටත බඳ තදරතු පැහැදි තීන්තා ලෙපකර ඇත්තේ වඩාත් හොඳින් හිමේ දී රථය දිස්තවීමටයි. සෝීට් සංගමය විසින් මෙම කාකෝ චංකාරත තුනක් නිෂ්පාදනය කරන ලදි. දස් නමසේ පණස් නමේදී මියෝනි කඳවරයේදී ඇන්ට්ටිකා මහදීපට ගොඩවයමෙන් පසුව සෝවවිට් ලුසයා විසින් සිදු කරන ලද හතරනුණ ගවේශණ චාරිකාවට මෙම කාකවු චංකා රත සභාගී වෙනවා. මෙම චාරිකාවේ ගමනන්තයවුුණේ ඇමරිකානු ඇන්ටර්්ටික් කඳවුරෝන අමුන්සන් නිස්කොට් කඳුරයි. මෙම සම්පූර්ණ චාරිකාව හැතැම්ම තුන්දස් එකසය හයක්. ස ස්කොට් කඳුර බලා යන මෙම ගමන මෙම නම කාකෝ චංකා රත ඇන්ටිකා මහද්දිවපට ඔරොතු දීමේ හැකියාව මැනබැලීම සඳහා කදිම අවස්ථාවක් වුණා මියනි කඳුරෙන් ගමන් අරඹූ ගවේෂණ කණ්ඩායම සාර්ථක ලෙස කොම් සෝමොල්ස් කයා කඳවුර බලා පැමිණෙනවා කෙටි සූදාන වීමකින් පසු ඔවු නැවතත් ගමන් අරමනවා ඊල්ළඟ නැවතුම් පලවන ෝස් ටෝක් කඳූරට ලංඟවීමටයි. කාකෝව් චංකා රත තුනක් හාAT රත දෙකකින් ගවෂණ කණ්ඩායම මෙවන විට සමන්විතයි. මේ AT රත දෙක ආර පිසිම සඳහා භාවිතා කරන ලදාතර ඊට අමතරව ඒවායේ ිලෝට් හතලේග ගෑස් විදුලජනකයි අන්ත්‍ර හා බොයිලේරු සවිකර ඇත ස්ටොක් දඳුර වෙත ගවශණන්ඩායම ලංඟාවනුවිට එක්කාකවු චංකා රතයක ගියරපදධ තිය දෝෂයක් ඇතිවුුණ. වාසනාවකටමින් ඔවුන් අමතර ගීරපද්ධ තියක් රැගෙනවෙත් තිබුණා මෙනිසා මෙම සම්පූර්ණ ගීරපද්ධ තීම අලුතිින් සවිකරා එමෙන්ම ඉතිරි රථ දෙකෙහි කැටපිල රෝධවල සුළු වෙනස්කම් කීපයක් සිදුකිීමටද ඔවන්ට සිද වුණ. සම්බර අටවන දින ෝස්ටොක් කඳුරෙන් ගවිෂන කණ්ඩාෑම පිටත් නොවිට එක්කා කෝ් චංකා රතයක් වෝස්ටොක් කඳුරේ නවතා යළිත් ගමන් අරමනවා කෙසේ වෙතත් යළිත් එක්කා කොවුචංකා රථයක ගීර් පද්ධතිය දෝෂයක් කටගන්නවා. සිදුවම පසුව එම රත ාවනය කිරීමට හැකිවූයේ 5 හ පමන වේගේගින්. මේ නිසා අනිෙක් කාකෝ චංකා රතයට තම සගයා එනතුරු ඉදිරියට ගොස් නැවති බලා සිටීමට සිදුවුණ. රත දෙකාතර දුර පරතරය සමහර අවස්ථාවලෙදි ලෝමීට්‍ර තිෙයක් පමණ වුුණ. මෙ නිසා නිතරම රත දෙකාතර ේඩියෝ සංනිිවේදනය පවත්තා ගැනීමට අත්තවශ්‍ය වුණ. එමෙම කාකෝ චංකා රතවල ෙන්ජිින් ඒ තුළි පිට අතිබීම නිසා නිතරම රතය තුළ ඩිීසල් දුර්ගන්ධය පතිතර බුණා. කෙසේවෙතත් මෙතරම් දුෂ්කරතාම ඇදවුවත් ගවිෂණ කණ්ඩෑම සාර්ථක ලෙස ඇමෙරිකානු ඇන්ටර්ටිකා කදඳවරවන අමුල්සන් රිිස්කොට් කඳුර වෙත දෙසම්බර් වි්‍යයහය වන දින ලඟා වෙනවා. ඇමිරිකාවන් විසින් ඔවුන් උනුසුම් ෙස පිළිගනු ලැබුවා. එදින නත්තල් දිනයවීමත් විශේෂයක්. චරිකාව ඇන්ටටිකාහිදී රුසියාව සහ ඇමරිකාව අතර සහයගුවිතාව ශක්තිමත් කිරීමටු දවෙනවා එවකේම තමයි රුසියානුවන්ට මෙම චාරිකාව සාර්ථ කලෙස නිමා කිරීමට කාකෝ චංකා හිමයි ආත්‍රා බෙහෙවිම්ම උපකාරී වුණනාා. මෙම ගවෂණ කණ්ඩෑමේ සාමාජිකය වූ ලබ්බේර් සැණින් විසිං රජනා කරන ලද සෙ2 ඩිගරිබිලෝ සීරෝ ගණන්තයේ මෙලෙස සඳහන් කර ඇත කාකෝ චංකා ඇය ඔබ ආරක්ෂාව සහිතව ඔබගේ ගමනාන් තෙවෙත රැගෙනයාවී. පසුකාලිනව කාකෝ චංකා ටූ නමින් පළමුරත්තවල මතුූ අඩුපාඩු මගහැර මීකරණය කරන ලද රත ඇන්ටාර්ටිකා මහද්දීපට හඳන්වා දුන්නා. පළමුුවරණ එබඳ වූ කාකෝ චංකා රතවලින් දැනට ඉතිරිවී ඇත්තේ එක් කාකෝ චංකා රතයක් පමණයි. ඒ සේවා කාලය අවරුදු පණහක්. තිරි රත් දෙක මෙම රතේ අලුත්තඩියා ක්‍රීම සඳහා කැබලි කර ඇත දැන් මෙම රතේ රුසිාවේ කෞතුගාගාරයක් තුළ ජනතාවට නැරබීමට තබා ඇත